ඒ සාමාන්‍යයෙන් ඔය මේ ෆ්ලයිං අවර්ස් වලට ඔයාලට පොයින්ට්ස් ද හම්බෙන්නේ මොකද යන විදිය? ෆ්ලයිං අවර්ස් වලට තමයි අපි පේ කරන්නේ. ආ ඔව් ගෙවන්නේ. එතකොට ඉතින් නෝපේ ගියාම මේ පාඩු වෙන්නේ ඒ බැක් ෆයිල් වෙන්නේ. හම්බ වෙනවනේ. ආ ෂූට්ස් වලින් හම්බ වෙනවනේ. ආ ඒ කියන්නේ මේ කට්ටේ කිව්වට අනේ මේක වැඩක් නැහැ කිසි සැලකිල්ලක් නැහැ ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ කියලා කුරේ එහෙම නැහැ. කවුද මොක මොකකින්ද ඔය? එහෙම නැහැ මං කියන්නේ නාට රංගපාල. රංගපාල ඉතින් Taman දරගන්නවා Taman ගේ තර හදාගන්න. වැලියු කරන්න පුළා. ෂා. මට නම් එම් පාඩුවන්නේ. मट बोला मैं प्रश्न 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 किसीम विलावक හැසිරීම පෙන්නුම් කරන්න එපා දෙන්නේ තියෙන්නේ මේක ප්‍රසිද්ධ මාධ්‍යයක්නේ එතකොට ඒ ප්‍රසිද්ධ මාධ්‍යයේදී සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අහන ප්‍රශ්න වල මොකක් හරි අවුලක්ද එහෙම නැත්නම් මම ප්‍රශ්න අහන එකෙන් ඔයා එම්බරස් වෙනවද හරිද එතකොට ඔයා දෙන උත්තරය අනුව කෙනෙක් ඔයාගේ ඉමේජ් එක සමහර වෙලාවට වෙනස් කරගන්න පුළුවන් ඒක ඔයා දන්නවද ඔයාගේ මේ ඔඩියන්ස් එක දන්නවා බෑන්ඩ් එක දන්නවා මම දන්නවා සහ වටේ ඉන්න අනිත් ඔක්කොම දන්නවා මම පර්සනලි දන්නවා මීට කලින් හම්බලා තියෙන නිසා නමුත් අද අලුතින්ම බලන කෙනෙකුට දිනිතිය ඉමේජ් එක හදාගන්න එපා මට ගොඩක් ඔක් කියලා දෙනවා මං හරි පණ්ඩිතයි කියලා නෑ නෑ ඒක තියාගන්න ටෝකටිව් කියන එකයි ඒ කියන්නේ ඒක හරි නමුත් අර සමහර ලාවට ප්‍රසන්ට කෙනෙක් එක හරි මෙතන ඉන්න කෙනෙක් හරි එක නිකන් පොඩි එහෙම පොඩි ගැටන ස්වරූපයකින් අදහස් හුමාරු කරොත් බලන් ඉන්න කෙනා ඒක ගන්න දැන් ඔක මම හොඳ උදාහරණයක් වාඩ කියන්නම් දවසක් මේ වැඩසටහන ඕන වෙනත් වැඩසටහනකදී මමයි අමල් පෙරේරායි ඉන්නකොට ඒ වෙලාවේ අමල් කියන්නේ මගේ තාම දීර්ඝ කාලන මිඩ් බ්‍රේක් ඒක යා මට පොඩි පර්සනල් දෙයක් කිව්වා කියවලා මං කව විනාඩි දෙකක් ඉන්න කියලා. ඒ කිව්වා එයා මම මෙහෙම වචනයක් කියලා ඒ ජෝක් හැබැයි ඒක බලන් ඉන්න කට්ටිය ඊට පස්සේ ගත්තේ වෙන දෙයක්. ගැටේ දිගට දිගට මට කතා කරලා ගියා. මොකද උනේ යමල් මෙහෙම කරාද ගැහුවා නේද? මං කව දෙයි හාමුදුරනේ එහෙම දෙයක් නෙමෙයි එතන සිද්ධ උනේ. අර එක්ස්ප්ලනේෂන් දෙන්න පුළුවන්. හැබැයි අපි එතකොට ගොඩක් කලකට ප්‍රමාද වෙන්න පුළුවන්. මං දන්නවා තරහ වෙන්නේ නැහැ. ඒක අපි මේ වෙලාවෙම හදාගෙන ගියාම ලේසියි නැත්නම් අපි තව පැයක් ඉස්සරහට යන්න දෙපැයි.